සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ අද දවසේදී අපි ඉන්නේ ස්වාමින් වහන්සේ වෙතට ආපු අය තමාගේ දෙමෝපියන් වෙතට ආපු අය එතකොට මේ තාත්තගෙන් ඉගෙන ගන්නට ඕනේ මොකක්ද ඉගෙන ගන්නට ඕනේ හැරිලා එන පුතා හැරිලා එන බහර්යාව හැරිලා එන ස්වාමි පුරුෂයාව කණ්ඩෙම් නොකර ප්‍රශ්න නොකර ආදරේ කරන්න පුළුවන් කමක් ඇති කර ගන්නට ඕනේ අද ගොඩක් වෙලාවට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ එන්න බැරිව තියෙන්නේ ඇයි ආවොත් මේ අඬු කඩනවයි කියලා කියනවා ආවොත් මේ මොහොතේදී මම් මරාගෙන මැරෙනවයි කියලා කියනවා මගේ මිනියටවත් ආයෙත් එන්න එපයි කියලා කියනවා අම්මේ තාත්තේ පුතේ දුවේ අපි හරි සැරපරුෂ වෙලා ආදරේ තමයි නමුත් ඒ ආදරයත් එක්ක වෛරේකුත් තියාගෙන ඉන්නේ ඉනිසා ඔබට මට මේ මොහොතේදී වෙනස් වෙන්න හරි අමාරුයි මගේ පුතා වෙනස් වෙනකොට තාත්තට වෙනස් වෙන්න බෑ බහර්යාව වෙනස් වෙනකොට ස්වාමි පුරුෂයාට වෙනස් වෙන්න බෑ ස්වාමි පුරුෂයා වෙනස් වෙනකොට බහර්යාවට වෙනස් වෙන්න බෑ දැන් ඒ නිසා ලොකු අකරතැබ්බක ඉන්නවා මෙන්න මේ කතන්දරීට වඩා වෙනස් ඔහුගේ පියා දුරතියාම ඔහු දැක අනුකම්පාවෙන් ඇලලි දුව ගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිප ගත්තේය. බලන්න මේ තාත්ති පුතේ දුවේ ජී ස්වාමීන් වහන්සේ කොහොමද තාත්තගේ ආදරය ප්‍රකාශ කරන්නේ කියලා. ඒ තාත්තට මේ මොහොතේදී දුර ඉඳලා එනකම් බලාගෙන ඉන්න තරම් අවශ්‍යතාවයක් තිබුණා. අදේවි හෙට ඒවි කියලා. මේ දවස්වල මම Facebook එකේ දැක්කා අම්මේ තාත්තේ පුතේ දුවේ ඈත පිට රටට වලට පුංචි කාලෙම ළමා කාලෙම දරුවන්ව දීලා තිබුණා ජර්මනියට දීලා තිබුණා ඕස්ට්‍රේලියාවට දීලා තිබුණා නේ ඉතින් මේ ඇමරිකාවට ඒ වගේ එක එක රටවල් වලට පොඩි කාලෙම ළමයව නේ හදාගන්න පිට රට යන්න දීලා තිබුණා ඒ දරුවන් එක්තරා කාලයක් ආවට පස්සේ නේ ඒගොල්ලෝ විවාහත් වෙලා සමහර අය තාරුණ්‍ය තුල ඉන්නේ නමුත් හොයනවා ආයේ කවුද මගේ තාත්තා කවුද මගේ අම්මා කොහ මගේ රට නේ දැන් ඒ නිසා කොච්චර සැප සම්පත් තිබුණත් කොච්චර මේ මොහොතේදී යාන වාහන තිබුණත් මොනතරම් ලස්සන ලෝකයක් තනාගෙන හිටියත් හොයනවා කොහ මගේ අම්මා කවුද මගේ අම්මා එහෙම එන විට අම්මේ තාත්තේ පුතේ දුවේ මා දැක්ක කොහොමද අම්මා මේ සිප වැළඳ ගත්තේ කොහොමද අම්මගේ ඒ අසරණකම ප්‍රකාශ කරේ කොහොමද දරුවෝ මේ මොහොතේදී කඳුළු කතන්දරයකුත් එක්ක මේ මොහොතේදී අම්මව තුරුළු කරගත්තේ නැතිවිච්ච දරුවා හම්බ වුණා මා ගාවටත් අවිලක නේ ලෝකේ මේ මොහොත වෙනකොට ਉਹ සුප්‍රසිද්ධ නේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා දැන් ලංකාවට ආවා හොයනවා තාමත් කෝ අම්මා කෝ තාත්තා කියලා තාම හම්බුනේ නැහැ නමුත් ඔහු කිව්වා මගේ මේ සේසත මට වැදගත් නැහැ මගේ බිස්නස් ටික මට වැදගත් නැහැ මගේ නැව් ටික මට වැදගත් නැහැ මට මේ මොහොත වෙනකොට මාව මේ පොළොව තලයට දායාද කරපු ඒ අම්මත් එක්ක මම පොඩ්ඩක්වත් තරහ නැහැ නමුත් මට මේ අම්මව ඕනේ දකින්න අම්මා ජීවතුන් අතර ඉන්නවද තාත්තා ජීවතුන් අතර ඉන්නවද කෝ මට සහෝදර සහෝදරියෝ ඉන්නවද මං ආසයි ආයෙත් උන්ත් එක්ක ගිහිල්ලා මූණ බලලා කතා කරන්න අම්මේ තාත්තේ පුතේ දුවේ ඒක හැම කෙනාගේම ජීවිතේ මැරෙන්න ඉස්සර තියෙන ආසාවක් ඒ නිසායි ලෙඩ ඇඳේ ඉන්න තාත්තා කොච්චර බැන්නත් මේ මොහොතේදී කියන්නේ අනේ මට අවසරයක් ඉල්ලලා දෙන්නකෝ ලෙඩ ඇඳේ ඉන්න තාත්තාවවත් ඇවිල්ලා බලලා යන්න අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙනම් හැරිලා එන කෙනාව ප්‍රතික්ෂේප නොකරන්න හැරිලා එන කෙනාව තුල්ලු කරගන්න වෙනස් වෙලා එන කෙනාව ආදරයෙන් බාරගන්න එදාට ඔබට තේරේවි ඒ සිප වැළඳ ගැනීම ඒ එල්ලීම ඒ සමාව දීම මේ මොහොතේදී මොනතරම් ප්‍රබලයිද කියලා ඒ නිසා මේ සමාව තුල තියෙනවා ජීවයක් මේ සමාව තුල තියෙනවා බලයක් මේ සමාව තුල තියෙනවා ශක්තියක් මේ සමාව තුල තියෙනවා ප්‍රාර්ථනා ගොඩක් ඉෂ්ට වෙන්නට බලාපොරොත්තුවක්
එහෙනම් හෙට දවසේදී අපි ඉතුරු ටිකට යන්නට යනවා. ඔබට ජේසුස් පිටයි.